සුබදැසනක් ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම. අප ඊයේ දවසේදී අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්තුමන් සමගින් සාකච්ඡා කළා රටේ පාසල් අධ්‍යාපන ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා වැඩපිළිවෙල පිළිබඳ. ඒත් එක්කම මෙවර අයවැය තුලදී ඒ වගේම සාමාන්‍යයෙන් නිරන්තරයෙන් අප අවධානය යොමු කරන විටදී ඊටමත් හොඳ බරතැබීමක් කරන මේ රටේ සුවහසක් දරූ දැරියන්ගේ විශ්වවිද්‍යාල ප්‍රවේශය නොලැබෙන පිරිස සම්බන්ධයෙන් බරතැබීම කරන විටදී නිපුණතා ප්‍රවර්ධනය කිරීම එහෙමත් නැතිනම් වෘත්තීය පුහුණු ක්‍රියාවලිය පිළිබඳ ඉතා දැඩි විශ්වාසයක් මේ රටේ දරුවන්ගේ ජනතාවගේ දෙමව්පියන්ගේ තුළ පවතිනවා. ඒ නිසා අද දවසේ අප වෙන් කරගත්තා මේ මොහොතේදී විශේෂයෙන්ම අපේ ටෙක්නිකල් කොලෙජ් ටික එහෙමත් නැතිනම් වෘත්තීය පුහුණු ක්‍රියාවලිය සහිත වුණු දේවල් ජර්මන් ටෙක් මේ වගේ විශේෂ ආයතන රැසක් සිටිනවා. ඉතාමත් විශාල දරුවෝ දරුවන් පිරිසක් තමන්ගේ අධ්‍යාපන කටයුතු වල නියැලෙන. ඒ වගේ ක්‍රියාවලිය කොහොමද දියත් වෙන්නේ? ඒ වගේම මෙවර අයවැය තුළින් තාමත්ම සුවිශේෂිතා රැසක් සඳහා බරතැබීම් සිදු කෙරුණා මේ කියන විශේෂීස්ත්‍රයට අදාළව. ඒ නිසා ඒ පිළිබඳව ජනාධිපතිතුමන්ගේ මූලික බලාපොරොත්තුව නවෝත්පාදන අලුත් දේවල් එකතු කිරීමත් එක්ක තාක්ෂණය සමගින් ඉදිරියට යාම සඳහා පද්ධති ක්‍රියාත්මක කිරීම කියන දේ ප්‍රමුඛ කාර්යභාරයක් බවට පත් වුණා. ඒ නිසා නවෝත්පාදන පර්යේෂණ මේ සම්බන්ධයෙන් උත් බරතැබීම මෙවර අයවැය තුළින් විශේෂයි. ඒ අනුව තොරතුරු තාක්ෂණයට විශාල ආයෝජනයක් මෙවර අයවැය සිදු කර තිබුණා. ඒ නිසා මේ සියලු ශේෂ්ත්‍රයන් පිළිබඳ කතා කරනවා සේම මෙරටේ වියතුන් පාර්ලිමේන්තුවට ගෙනා යුතුයි කියන කාරණය පිළිබඳ නිරන්තර කතාබහක් ඇති වුණා. ඒ ඔස්සේ වියත්මග සම්බන්ධයෙන් බොහොම පුළුල් කතිකාවක් රට තුළ ඇති වුණා. ඒ නිසා මේ සියලුම කලාප ආවරණය වන විදිහට කතා කළ හැකි අමාත්‍යතුමිය අද දවසේ අපි ආරාධනා කළා. නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ සහ නවනිපැයුම් රාජ්‍ය අමාත්‍යතුමිය විශේෂඥ වෛද්‍ය සීතාරම්භපොළ අපිට අපි ආරාධනා කළා. අයවනවතුමනි, මම ගෞරවයෙන් පිළිගන්නවා. මේ කාරණාවලට එන්න කලින් ජනාධිපතිතුමාට වසරක් ගෙවෙනවා. ආණ්ඩුවට නම් තාම පත් වෙලා අගෝස්තු වලින් පස්සේ පොම කෙටි කාලයක්. ගෙවුණු වසර පිළිබඳව සතුටු වෙන්න පුළුවන් ද ශේෂපත්‍රය දිහා බැලුවහම? ඔව් චමර, දැන් වසර පිළිබඳව සතුටු වෙනකොට ඒ වසර පිළිබඳ විශේෂ වූ සිද්ධීන් තියෙනවද කියන එකත් අතිශයින් වැදගත් වෙනවා. අපි වෙන්ද අවුරුද්දක් ගැන කතා කරන්නේ සාම්ප්‍රදායිකව හැමදාම විදිහට ගෙවෙන අවුරුද්දේ විශේෂයෙන් ඒ අලුත් රජයකින් මොකද්ද සිද්ධ වුණේ කියන එක ගැන විමර්ශනය කරන. නමුත් ඔබ දන්නවා මුළු ලෝකයටම අමතක කරන්න බැරි අවුරුද්දක් වුණා ගිය අවුරුද්ද. ඒ කියන්නේ ගිය අවුරු 2019 අවසානයේදී පටන් ගත්තත් 2020 වසරදී කූට අප්‍රාප්තියට පත් වෙච්ච මේ අමතක කරන්න බැරි වසංගතයෙන් ඇති වෙච්ච පීඩණය, ඒ වසංගතයත් එක්ක ආර්ථිකමය, සමාජමය, දේශපාලනමය ඇති වෙච්ච බලපෑමත් එක්ක මුළු ලෝකයේම රටවල්වල නායකයන් සහ රටවල්වල රාජ්‍යයන් රටවල් ගත කරේ තීරණාත්මක සහ අභියෝගාත්මක වසරක්. අන්නේ අභියෝගාත්මක වසරට මුහුණ දුන්නේ කොහොමද කියන එක තමයි මම හිතන්නේ අපි ආපස්සට හැරිලා බලන්න ඕනේ. එහෙම නැත්නම් ඊටත් එහා ගිය අවුරුදුත් එක්ක සම්ප්‍රදායික විදිහට අපිට මේක සංසන්දනය කරන්න ගියොත් ඒ අපි ලෝකයෙන් තනි වෙච්ච රටක් විදිහට හිතනවා වගේ දෙයක් වෙනවා. මේ දිහා බලනකොට අපිට මේ වගේ වසංගතයකදී මේ අලුත් අත්දැකීමකට මේ රට මූණ දුන්න විදිහ අමුතුවෙන් අයනවා යනු අපේ රටේ ජනතාවට කියලා දෙන්න ඕනේ. මම හිතන්නේ මේ ජනතාව හොඳටම දන්නවා අනික් රටවල් එක්ක සංසන්දනය කරනකොට සීමිත සම්පත් තියෙන රටක් විදිහට, සංවර්ධනය වෙමින් පවතින ගොඩේ ඉන්න රටක් විදිහට, ආර්ථිකමය, සමාජමය, අධ්‍යාපනික සහ සෞඛ්‍ය පැත්තෙන් සීමා සහිත පහසුකම් සහිත අරගලයක දෙන රටක් විදිහට මේකට මූණ දුන්නේ කොහොමද කියලා. අනන්ත අප්‍රමාණ අඩුපාඩු විවේචන කරන්න පුළුවන් තැන් හොයාගන්න ඕනෑම කාර්තව්‍යයකදී පුළුවන්. ඉතින් නමුත් ඒක අපි බලන්නට ඕනේ අපි අනිත් දේවල් එක්ක සංසන්දනය කරලා අපි මේ තරම් හරි මේ ජයග්‍රහණ ගත්තේ නිවැරදි නායකත්වයකට පින් සිද්ධ වෙන්න කියන එක. ඒතකොට ගිය අවුරුද්ද පුරා ගත්තොත් ජනාධිපතිතුමන් මේ සියලු වැඩ කටයුතු සමග මේ අරගලයට මූණ දීපු නායකයෙක් විදිහට හරි තැනට මේ රට ගෙනියන්න පුළුවන් වුණා. එතනදී අපි දන්නවා පාර්ලිමේන්තු මැතිවරණය තිබුණේ අගෝස්තු මාසේ. නමුත් ඒ වෙනකන් එවැනි බාර දූර කාර්යයක් කරනකොට පාර්ලිමේන්තුව නැති අනික් මන්ත්‍රී නෑ කියන අඳෝනාවල් නගන්න නැතුව එතුමා තියෙන සම්පත් ප්‍රයෝජනට ගනිමින් තියෙන මානව සම්පත් විපෝය කරගෙන අපි ඒ ඉලක්ක කරා ගියා. අදත් අපි මේ තරම් අඩු මරණ අනුපාතයක් සමග මේ තරම් අනිකුත් රටේ වැඩ කටයුතු කරන ගමන් මේකට මුහුණ දෙන්නේ ඒ අවුරුද්ද තීරණාත්මක අවුරුද්ද හරියට ගත කරපු නිසා. ඒ විතරක් නෙමෙයි, ඒ සියල්ල අවසානයේ දීර්ඝ ගමනක් යන්න පුළුවන් අයවැයක් ඉදිරිපත් කරගන්න පුළුවන් වුණා. රටේ ආරක්ෂාවේ අනික් පැතිකඩවල් බලන්න පුළුවන් වුණා. අනික් මද්‍රව්‍ය පිළිබඳ, පාතාලය පිළිබඳ වැඩ කටයුතු කරන්න පුළුවන් වුණා. ඒ විතරක් නෙමෙයි, එළියට තිරෙන් ඉස්සරහ නොපෙනුනාට සෑම අමාත්‍යාංශයක් ඉදිරියට යන්න ඕනේ සැලසුම් සකස් කරන්න, ඒ සඳහා අවශ්‍ය දැනුම සොයාගන්න,
දැනුම එකතු කරන්න ඕනේ පසුබිම නිරන්තරයෙන් මේ මැති මේ අමාත්‍යවරුන් සමග සාකච්ඡා කරමින් රජයක් විදිහට ජනාධිපතිතුමා එතනට මේ රට ගෙනල්ලා තියෙනවා. මම හිතන්නේ එහි ප්‍රතිඵලයෙන් අපිට තව ටික දවසක් යයි කෙටි කායින ප්‍රතිඵල වලට වඩා මධ්‍ය කායින හා දීර්ඝ කායින ප්‍රතිඵල එහෙම බලපුවම ගිය අවුරුද්ද මේ සැලසුම් වලට දාන අඩිතාලම දාන සහ මේ ලෝකයේම අභියෝගයක් විදිහට බාරගත්තු මේ ව්‍යසනයට සාර්ථකම මුහුණ දීපු රටක් විදිහට අපිට සතුටු වෙන්න පුළුවන්. 69 ලක්ෂයක් ඒ වගේම 68 ලක්ෂයක් විශ්වාසනීය විදිහට සහතිකය දුන්නේ සෞභාග්‍ය දැක්ම ක්‍රියාත්මක කිරීම සඳහා. මේ පවතින තත්ත්වයත් එක්ක එහි මූලික අරමුණු වෙනස් කරනවද නැත්නම් ඒ ලබා දුන්නු ප්‍රමුඛතාවයන් මේ විදිහටම ක්‍රියාත්මක කරනවද? මම හිතන්නේ ප්‍රමුඛතාවයන් වල වෙනසකට වඩා ප්‍රමුඛතාවයන් හැඩගන්වන හැටි ක්‍රියාත්මක කරන හැටි ගැන වෙනස් වෙන්න බෑ. මොකද ලෝකයටම අලුත් නීති රීති ඇවිල්ලා තියෙනවා. සමාජ දුරස්ථතාවය, ඒ සීමා සහිත රැස්වීම පිළිබඳව ජනතාව එක්කීමේ ප්‍රශ්න සහ සෞඛ්‍ය පැත්ත පිළිබඳ වෙනදාට වඩා වැඩි අවධානයක් යොමු කරන. ඒ වගේම ආර්ථිකව ඇතිවන පීඩනය, ආර්ථික පීඩනයක් තියෙන ඕනෑම රටකට මේ වෙනදා තිබුණු සැලසුම් ක්‍රියාත්මක කරන්න ඒ සීමා මායිම් වල බැරි වෙයි. නමුත් ඒ සඳහා සමහර විට වෙනදා නොතිබුණු අලුත් යන් විවෘත කරගන්න සහ අලුත් හැඩතලයන් ඒකට දෙන්න පුළුවන් වුණොත් අපි ඇත්තටම ලෝකේ අන් රටවල් වලටත් වඩා දක්ෂයන් බව ඔප්පු කරන්න ඕන සාධක ගොඩ නගා ගන්න අපිට ඕන තරම් අවකාශ තියෙනවා. මම හිතන්නේ සෞභාග්‍ය දැක්මේ මූලික පරමාර්ථය මොකද්ද? සතුටින් ජීවත් වෙන පවුලක්, ඵලදායි පුරවැසියෙක්, විනයගරුක සමාජයක් හා සෞභාග්‍යමත් දේශයක්. මේ හතරට යන විදිහ වෙනස් වෙන්න පුළුවන්. නමුත් මේ ඉලක්කයන් වෙනස් කරගන්න අවශ්‍යතාවයක් නැහැ. ඒකට තිබුණු මේ මානයන් අපිට මේ නව මේ තත්ත්වයට හරියන විදිහට සකස් කරගෙන යන්න දක්ෂ වෙන්නට ඕනේ. ඉතින් අමාත්‍යවරුන්, පාලකයන් සියලු දෙනා සහ නිලධාරීන්, රටේ පුරවැසියන්, මම හිතන්නේ ඒක අපහසු කාර්යයක් නෙමෙයි අපි වගේ රටකට. හොඳයි. අප මේ කතා කරමින් සිටින විශේෂ තත්ත්වය තුළදී අපි දකිනවා ජනාධිපතිතුමන් සහ ඒ වගේම මේ රජය තුළදී සුවිශේෂ ජනතාව තුළත් සුවිශේෂීම ආකාරයේ බලතැවීමක් සිදු කරන කොට්ටාශයක් විදිහට ව්‍යාත්මක පිරිස අපි හඳුනා ගන්නවා. ඒ අනුව සමස්ත සාමූහික වගකීම තුළ අපි දකිනවා චන ජයසුමන අමාත්‍යවරයා හෝ වේවා, නාලකගොඩ හේව අමාත්‍යවරයා හෝ වේවා, ඔබතුමිය හෝ වේවා, ඒ වගේම අපි දැක්කා එහෙම වියතුන් බොහෝ දෙනෙකුට බලතැවීම කරනවා. ඒ බලතැවීම කරන ලද පිරිසගෙන් මේ මොහොතේ ඉෂ්ට වෙන කාර්යභාරය පිළිබඳ සතුටු වෙන්නට පුළුවන්ද? ඇත්තටම කියනවා නම් අසතුටු වෙන්න ඕනේ හේතු කාරණා සොයමින් බොහෝ පිරිසක් ඒ වියත්මග කියන නමට, වියත්මග කියන සංකල්පයට පහර දෙන්න උත්සාහ කරන. ඇත්තටම සමාජ මාධ්‍ය ජාලා වේවා, ඒ සඳහා විරුද්ධව කතා කරන පිරිස වේවා, මට සමාවෙන් තප්පර කීපයක් අපි ඉක්මනින් වෙලාව බලලා ඉමු. Let to grow comfort pro සතුටින් සිටින්නයි සතුටින් වැඩෙන්නයි from Nestle. හදවතු ඔව් මේ තුනේදි මං එලෙමෙන් හැදුවනේ. දැන් ඔබ දන්නවා මේක නිකන් අපි කොලේ වහලා කතා කරන දෙයක් නෑනේ. සමාජ මාධ්‍ය තුල වේවා, පාර්ලිමේන්තුව තුල හැමතැනම ඔබට තේරෙනවා වියත්මග කියන සංකල්පයට පහර දෙන ක්‍රමයක් තියෙනවා. ඔබත් ඒ ප්‍රශ්නේ අහන්නේ මේ සාර්ථකද මේක අසාර්ථකද කියලා. වියත්මග කියන්නේ මේ ලෝකයේ නොතිබුණු අමුතු මැජික් එකක් කරන්න හදපු දෙයක් නෙමෙයි. නමුත් දේශපාලනයෙන්, පරිපාලනයෙන් ඈතට ගිහින් හිටපු යම් උගත් පිරිසක්, එහෙම නැත්නම් වෙනත් විෂයන් වලට බද්ධ වෙලා තිබුණු පිරිසක්, තමුන්ගේ පූර්ණ කාලීන ජීවිතයේ දේශපාලනය සඳහා පමණක් වැය නොකරපු පිරිසක් ඒ සඳහා යා කරගන්නට ජනාධිපතිතුමන් සභාපතිතුමා විදිහට ගත්ත උත්සාහයක්. ඒ උත්සාහයේ ප්‍රතිඵල අද විවිධ විෂය ශාස්ත්‍රයන් තුල වියතුන් සභාපතිවරුන් විදිහට, අධ්‍යක්ෂකවරුන් විදිහට, අමාත්‍යවරුන් විදිහට ඉන්නවා. ඔබ ඇහුවේ මගෙන් ඒ අමාත්‍යවරුන්ගෙන් ඒ බලාපොරොත්තු කොටස සිද්ධ වෙනවද කියලා. ඒ සිද්ධ වෙනවද කියන එක හොයනවට වඩා අද සමාජ මාධ්‍ය එහෙම නැත්නම් පාර්ලිමේන්තුව තුළ විරුද්ධ පාක්ෂිකයන් කරන්නේ සිදු නොවෙන්නේ මොකද්ද කියලා සොය සොයා ඉතා කුඩා දේවල් වලට වියත්මග කියන සංකල්පය ජනතාවට එපා කරවන්න හදන එක. මෙතනදී ජනතාව සබුද්ධිමත් වෙන්න ඕනේ. මේ සියල්ලෙන් කරන්නේ වැරද්ද නිවැරද්ද විදිහට සමාජගත කරනවා, නිවැරද්ද වැරද්ද විදිහට සමාජගත කරනවා. ඉතා කුඩා අඩුපාඩු සොයමින් අනාගතයේදී කවදාවත් වෘත්තීය වේදියක් මේ දේශපාලනයට නොයෙන්න තරම් එපා කරන වැඩපිළිවෙලක් ගෙනියනවා. ඒක ජනතාවට එපා කරවන්න හදනවා, එන මිනිස්සයට එපා කරවන්න හදනවා. මේ හදන්නේ බොහොම සමාජ විරෝධී ක්‍රියාවලියක්. ඇත්තටම වැරද්දක් හොයනවා නම් ඇයි පොදුවේ වැරදි හොයන්න බැරි ඉන්න සියලු දෙනාගේ? ඇයි ඒ දූෂණය හොයනවා නම්, වැරද්ද හොයනවා නම්, යම් කිසි දෙයකට ධනාත්මක විවේචනයක් කරනවා නම් පොදුවේ සියලු අමාත්‍යවරුන්ට සියලු දෙනාටම කරන්න පුළුවන්. නමුත් මේ සොයාගෙන ඉලක්ක සහගත විදිහට හැම දෙයකටම මේ සංකල්පයට පහර දෙන්නේ ජනතාව විසින් ගොඩ නැගූ සුභවාදී සංකල්පයක්, ජනතාව ලවාම මරා දමන. මේකින් කවදා හරි හානිය සිද්ධ වෙන්නේ
අනාගත පරපුරට ජනතාවට. මේ දේශපාලන ලෝකයේ පරිපාලනයේ වියත් මගෙන් ආපු පිරිසවත් තව කොහෙන්වත් ආපු පිරිසක් නෙමෙයි ඉන්නේ මේ රටේ පුරවැසියෝ. ඒ පුරවැසියන් විවිධ භූමිකාවන් සිද්ධ කරමින් ඉඳලා අද පරිපාලනයට ආවන ඔවුන් යම් ශ්‍රේෂ්ඨික දක්ෂයන් වුණා නම් ඇයි පරිපාලනයේ හෝ දේශපාලනයේ ඔවුන්ගෙන් ගන්න දෙයක් ඇත්තෙම නැද්ද? සාපේක්ෂව ගත්තොත් අනිත් අයත් එක්ක සමානව ගත්තොත් ඔවුන් කරන දේ හරි කරයිනේ. ඒ නිසා මෙතනදී තියෙන්නේ මේක අර සංකල්පයක් වශයෙන් ඉදිරියේදී දේශපාලන සංස්කෘතිය වෙනස් වෙන්න තියෙන අවස්ථාව නැති කරන්න හදන. ඒ නිසා ඒක නෙමෙයි වෙන්න ඕනේ වියත්මගෙන් දාවේ පොහොට්ටුවෙන් දාවේ එක්සත් ජාතික පක්ෂයේද සමගි බලවේගයේද කියන නෙමෙයි මේ රටේ පුරවැසි ඕන කෙනෙකුට රාජ්‍ය පරිපාලනයට අත ගහන්න පුළුවන්. ඔවුන්ගෙන් සිද්ධ වෙන්න හොඳ දේ පිළිබඳව ධනාත්මකව සිතමින් ඔවුන්ව දිරිමත් කරමින් මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරගන්න ඕනේ තැනට ගෙනියන්න ඕනේ. නමුත් මේ ඉලක්ක සහගතව කරන ඒ අපහාස කිරීම තුලට වඩා ඔවුන් කරන ධනාත්මක වැඩ සොයා ගන්න මම හිතන්නේ ඔබ නම් කරපු සියලු දෙනා ඔවුන්ගේ කාර්යභාරය ඉතාමත් දක්ෂ ලෙස සිදු කරමින් ඉන්නවා. හැබැයි ඔවුන් විතරක් නෙමෙයි ඉතුරු පිරිසත් ඔවුන්ගේ කාර්යභාරය දක්ෂ ලෙස කරනවා. ඒ නිසා ඒක වියත්මගෙන් ආපු නිසා විතරක් හොඳයි නෙමෙයි වියත්මගෙන් ආපු අයත් ඔවුන්ගේ වගකීම නිසි ලෙස ඉෂ්ට සිද්ධ කරමින් සිටිනවා. හොඳයි, මම හිතන්නේ බොහොම සතුටු සහ සම්පූර්ණ පිළිතුරක් අමාත්‍යතුමනි. අප විෂය පතේට පැමිණියොත් විශේෂයෙන් මේ ශේෂ්ත්‍රය තුළ ශ්‍රී ලංකා උසස් තාක්ෂණ ආයතනය, ව්‍යාපාර කළමනාකරණ ජාතික ආයතනය, ව්‍යාපාර කළමනාකරණ ජාතික පාසල, ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලය, තෘතික සහ වෘත්ති අධ්‍යාපන කොමිෂන් සභාව, එවැගේම නිපුණතා අංශ සංවර්ධන වැඩසටහන, වෘත්තීය පුහුණු අධිකාරිය, ශ්‍රී ලංකා මුද්‍රණ ආයතනය, ජාතික ආධුනික සහ කාර්මික පුහුණු අධිකාරිය, ජර්මානු කාර්මික පුහුණු ආයතනය, කාර්මික අධ්‍යාපන සහ පුහුණු දෙපාර්තමේන්තුව, ඉතාමත්ම අනාගතය හා බැඳුණු අති විශේෂ ආයතන රැසක් විෂය පතය තුළ තිබෙනවා. සාධාරණ හොඳ බර තැබීමක් මෙවර අයවැය තුළදී ඔබතුමියගේ විෂය පතයට සිද්ධ කරලා තියෙනවා. ඔව්, ඒකට මම පිවිසුමක් ගන්නද ඔබතුමා මේ කතා කළේ අපේ අමාත්‍යාංශ එක් කොටසක් පිළිබඳ. ඒ කියන්නේ අමාත්‍යාංශ සැකසීලා තියෙන නිපුණතා සංවර්ධන වෘත්තීය පුහුණු සහ අනිත් පැත්තෙන් පරිේෂණ සහ නව නිපුණ. අපි ඔබතුමා කතා කරපු ඒ මුල කටස ගත්තොත් අධ්‍යාපනයේ ඍජුවම වග කියන අමාත්‍යාංශයේ ඒ අංශය ගත්තොත් නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද කියන එක සරලව ගත්තොත් මේ රටේ රැකියාවට වේවා මේ රටේ ශ්‍රම බලකායට එකතු වෙන පිරිස නිපුණයන් කරන එක වෘත්තිමය පුහුණුවක් ලබන පිරිසක් බවට පත් කරන එක විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පරිබාහිර උසස් අධ්‍යාපනයෙන් පරිබාහිර. එතනදී ඔබ ඇහුවේ දැන් මේ මොහොතේදී අයවැය තුලින් කොයිතරම් බරක් මේ කාර්යයට දුන්නද කියන එක. අපි දන්නවා මේ රටේ අධ්‍යාපනයේ අනිකුත් විශ්වවිද්‍යාල සහ අනිත් අධ්‍යාපනය සඳහා බර තැබීම හැමදාම සිද්ධ වෙනවා. ඒ පිළිබඳ අඩුවක් නැහැ කුමන රජයක් බලයේ හිටියත්. මම දැන් නමුත් මෙවර ඔබ අයවැය හොඳින් අධ්‍යයනය කළොත් වෘත්තීය පුහුණු දරන දරුවන්ට ශිෂ්‍යාධාර ලබා දෙන ක්‍රමයක්. ඒකේ ගාණ නෙමෙයි වටින්නේ ශිෂ්‍යාධාර ක්‍රමයක් නොතිබුණු තැනකට ශිෂ්‍යාධාර ක්‍රමයක් ලබා දෙමින් මේ දරුවන් රුපියල් 4000ක ප්‍රමාණයක් සඳහන් කරලා තියෙනවා අයවැයේ. ඒ එතනින් බලාපොරොත්තු වෙන්නේ මේ අධ්‍යාපනයත් මේ රට අනාගතයේ ගොඩනගන්න දායක කරගන්න බලාපොරොත්තු වෙන පිරිසකගේ සහභාගීත්වයේ තියෙන තැනක් බවට ඔසවා තබන්න. ඒ අභිමානය ලබල දෙන්න. අන්නේ වැදගත්කම ලබලද එතනින් ඒ දන්නවා මේ දරුවෝ අපිටත් යමක් මේ රටේ කරන්න මේ අධ්‍යාපනයේ අවසානයේ රජයක් බලාපොරොත්තු වෙනවා කියන ඒ සිතවිල්ලම ඇති දරුවන්ට තමුන්ගේ අධ්‍යාපනයේ වෘත්තීය පුහුණුව සඳහා තිබුණා නම් යම් කිසි කුඩම්මගේ සැලකිල්ල දෙවෙනි තැනක් අන්නේ ඒ ආකල්පය වෙනස් කරගන්න සහ ඒ සඳහා යොද වෙන දරුවන්ට ශක්තියක් ලැබලා දෙන්න. ඊටත් අමතරව ගත්තොත් වෙනම ඇත්තටම කිව්වොත් මිලියන 3000ක් වෙන් කරලා දුන්නා ඔය සඳහා අපිට වෙනම අයවැයේ සාමාන්‍ය වෙන් කිරීම් වලට අමතරව. අතනදී තවත් වටින දේ තමයි මේ අධ්‍යාපනය ලැබුවට පස්සේ දරුවන්ට තිබුණා නම් රැකියාව පිළිබඳ අවිනිශ්චිතභාවයක් ඒ පිළිබඳව කරන අනික් වැඩ කටයුතු සමගම ඔවුන්ට ආරම්භක ප්‍රාග්ධනයක් සමග තමුන්ගේ ව්‍යාපාර සකස් කරගන්න ලක්ෂ 5ක ආධාරය. එතන වැදගත්කම තියෙන ඒ පිළිබඳ හරියටම දත්ත විමර්ශනය කළොත් ඔබට පෙනී ඒක මුල් අවුරුද්දේ තියෙනවා සහන කාලයක් ගෙවන්න. ඊට පස්සේ ඊළඟ අවුරුදු පහේ තියෙනවා අය මේ අපි කියන ආදායම් බදු වලින් නිදහස් කරනවා. ඒ නිදහස් කරන්නේ මේ ලක්ෂ 5 ලබන දරුවා විතරක් නෙමෙයි. ඒවා ලබලා දෙන බැංකු පද්ධතිය. එතනින් ඒ දෙපාර්ශ්වයටම උත්තේජනයක් සහ ධෛර්යයක් ලබලා දෙනවා මේ ව්‍යාපෘති ඉදිරියට ගෙනියන්න. මොකද දෙපැත්තටම තියෙනවා වාසි අවාස. නැත්තම් ඒ බැංකු ශේෂ්ත්‍රය තුලත් මේ පිළිබඳව එන්න පුළුවන් අකමැත්තක් හරි පසුගාමීභාවයක් හරි නැති කරන්න තමයි ඔවුන්ටත් ලබලා දීලා තියෙනවා
බදු සහනය. ඉතින් මෙන්න මේ ක්‍රමය තුලින් හදන්නේ තනිවම නැගී හිටින තමුන් ලබන අර කෙටි කාලින වෘත්තීය පුහුණු අධ්‍යාපනයේ දීර්ඝකාලීන ආර්ථික ආයෝජනයක් බවට පත් කරන්න පුළුවන් තැනකට මේ රටේ ඊළඟ පරපුර ගෙනියන්න. මම හිතන එතනින් එහාට ගියහම ඔබ දැක්කොත් ඔබ දැක්ක තාක්ෂණික විශ්වවිද්‍යාල හැදීමේ සංකල්පය එතන තිබුණා. ඒක තව දුරටත් අපි විකාශනය කරලා කොතනටද කරන්නේ, කොයි විදිහටද කරන්නේ කියන එක ගැන අපි ඉදිරියේදී කතා කරන්න. නමුත් එතන තිබුණා හැම දිස්ත්‍රික්කයකටම විශ්වවිද්‍යාල 10 කියන එක අතර තිබුණ ඒකවා තාක්ෂණික විශ්වවිද්‍යාලය බවට පත් කිරීමේ ඉතා අධික ඕනෑකමක් ජනාධිපතිතුමන්ගේ සෞභාග්‍ය දැක්ම තුළ තියෙනවා. ඉතින් මේ අයවැය තුළින් ලබලා දීපු ඒ ශක්තිය මං හිතන්නේ වෙනදට වඩා ද්විතීක අධ්‍යාපනයේ, ප්‍රාථමික අධ්‍යාපනයේ, තෘතීක අධ්‍යාපනයේ වගේම මේ රට ගොඩනගන්න මහමෙරකට වඩා ශක්තිය දෙන්න පුළුවන් තවත් අධ්‍යාපන ක්‍රමවේදය තමයි වෘත්තීය පුහුණු කියන එක. ඒ අයවැය තුලින්ම දුන්නේ හඳුනා ගැනීමක්, අභිමානයක්, ඒ සඳහා වූ වැදගත්කම. මං හිතන්නේ ඒක පදනම් කරගෙන මං හිතන්නේ මේ වෙනකොටත් උද්‍යෝගයක් ඇති වෙලා තියෙනවා දරුව තුළ මේ ශේෂ්ත්‍රයට පිවිසෙන්න. මිලියන 3000ක් වෙන් කරන රුපියල් 4000ක දීමනාවක් දරුවන් ලබා දීම සඳහා අයවැය සුවිශේෂී කාරණයක් තියෙනවා. එතනදී මම පොඩි කරුණක් කියන්න. ඒක ඒ ආශිෂ්‍යාධාරයේ පමණක් නෙමෙයි, ශිෂ්‍යාධාර වේවා, ගුරු පහසුකම් වේවා, තාක්ෂණික සහාය වේවා, කුමන ආකාරයකින් හෝ ලක්ෂයක් පමණ දැනට යෙදෙන දරුවන් ප්‍රමාණය දෙගුණයක් කරගන්න අවශ්‍ය වූ පහසුකම් සලසගන්න. අන්න එතන තමයි පැහැදිලිම අමතුමනි. දැන් මේ ටෙක්නිකල් කොලෙජ් සඳහා ලක්ෂයක බඳවා ගැනීම කියන්නේ ලක්ෂ 2 දක්වා වර්ෂයක් තුල සිදු කළ යුතුයි කියන තැනට එනවා. ප්‍රමාණවත් තරම් පහසුකම් මේ මොහොත වෙනුවට ස්ථාපනය වෙලා තියෙනවද මේ අරමුණට යන්නේ? ඔව්, එතනදී කියන්නේ වෘත්තීය පුහුණුවට දැනට යෙදෙන ප්‍රමාණය වැඩි කරනවා කියන එකයි. මම මුලින් ආවොත් එහෙම මේ පිළිබඳ දැන් තියෙන தත්ත්වේ ඔබ දන්නවා ලක්ෂ 3000කට ආසන්න ප්‍රමාණයක් අවුරුද්දකදී පාසල් වලට ඇතුල් වෙනවා. එතනින් අවසානයේ වෙනකොට සාමාන්‍ය පෙළට පෙර පාසල් හැර යනවා පිරිසක්, සාමාන්‍ය පෙළ හා උසස් පෙළ අතර, ඊට පස්සේ උසස් පෙළෙන් පස්සේ විශ්වවිද්‍යාලයට වරම් ලබන පිරිස හැරුණාම ඉතුරු ටිකත් ආපහු සාමාන්‍ය ශ්‍රම බලකායට එකතු වෙනවා. මේ විශ්වවිද්‍යාලයට යන්නේ 80000ක් විතර ප්‍රමාණය. දැන් ඔබට තියෙනවා 270000ක් විතර පිරිසක් ශ්‍රම බලකායට එකතු වෙනවා උසස් අධ්‍යාපනයේ වරම් නොලබ. හැබැයි වරම් නොලබනවා කියන්නේ ඔවුන්ගේ දක්ෂතාවයේ ප්‍රශ්නයක් නෙමෙයි, අපි වගේ රටකට උසස් අධ්‍යාපනය ලබා දෙන්න පුළුවන් ප්‍රමාණය. එතනින් එහාට ඔබ දන්නා උසස් අධ්‍යාපනය ලැබීමත් සමගම රැකියා අවස්ථාව වේවා, ඒ පිළිබඳවත් දරුවන් තුළ තියෙනවා බලාපොරොත්තුවක්. මට මොන අංශයෙන් ගියොත්ද ආර්ථිකමය සහ ස්ථීර අනාගතයක් ගොඩනගන්න පුළුවන් කියන්නේ. අධ්‍යාපනය කියන්නේ දැනුම, කුසලතා සහ ආකල්ප කියන තුනේම එකතුවක් නේද? අපි රැකියා වෙළඳ පොළ විතරක් බලාගෙන දරුවෝ හදලා හරියන්නේ නැත්නේ. අධ්‍යාපනය යොමු කළා හරියන්නේ. එහෙනම් මේ කාරණා තුනම ඉෂ්ට සිද්ධ වෙනකොට දැන් දැනට අපිට තියෙන ආයතන ගත්තොත් අපි ඔබ නම් කරපු විදිහට කාර්මික විද්‍යාල පමණක් නෙමෙයි, වෘත්තීය පුහුණු අධිකාරිය තියෙනවා, සාගර විශ්වවිද්‍යාල, විවිධ ආයතන 8ක් තියෙනවා. ඒ ආයතනවල අපිට ශාඛා 350 ගානක් තියෙනවා. එතකොට මේ ක්‍රමවේදය තුළ යටිතල පහසුකම් ඔබ කියනව වගේ අපිට දෙගුණයක් කරන්න අවශ්‍ය ප්‍රමාණය දැනට නැහැ. එන්නේ ඒ නිසා තමයි අර ඒක දෙගුණයක් කරන්නට පුළුවන් ගොඩනැගිලි සෑදීම කියන මතවාදයෙන් පොඩ්ඩක් එළියට ඇවිල්ලා තියෙන යටිතල පහසුකම් මානව සම්පත් උපයෝගී කරගෙන කොහොමද වැඩි කරන්නේ කියන එක බලන්න තමයි අර මිලියන 3000ක පහසුකමක් ලබලා දෙන්නේ. අපිට ගුරුවරුන් ගැන පැත්තෙන් බලන්න, එහෙම නැත්නම් අවශ්‍ය තැන් වලට තාක්ෂණික උපකරණ ලබා දෙන්න. ඉතින් මේ ක්‍රමවේදයත් එක්ක මම හිතනවා අපිට තාක්ෂණික විශ්වවිද්‍යාල කියන තැනටත් යන්න පුළුවන් වුණොත්, අපිට මීටත් වඩා පිරිවැයක් මේ යටිතල පහසුකම් වලට යොදා ගන්න පුළුවන් වුණොත්, ඒ ගොඩනැගිලිම වෙන්නට ඕනේ ක්‍රමවේද සකස් කරන්නට පුළුවන්. ඔබ දන්නවා කොළඹ කාර්මික විද්‍යාලයේ ඉස්සර රාත්‍රියටත් වැඩ කළා. දවසට වරු 3ක් වැඩ කළා. උදේ වරුව, දවල් වරුව, රාත්‍රී වරුව මුර 3කට අධ්‍යාපනය ලැබලා දුන්නා. අපිට ඕනකම තියනවා නම් මං හිතන්නේ ඉතාමත් දක්ෂ සහ කාර්යක්ෂමක ගුරුවරු පිරිසක් ඉන්නවා. ඔවුන්ගේ හදවතේ තියෙනවා මේ කාර්මික විද්‍යාල සහ කාර්මික අධ්‍යාපන ඉහළ නංවන්න ඕනේ කියන අරමුණ. ඒ ඔවුන්ගේ උද්‍යෝගය, ඔවුන්ගේ කැපවීම සහ මානව සම්පත් උපයෝග කරගෙන ඔය කියන ඉලක්කයට අපි යන්න බලාපොරොත්තු වෙනවා. එතනදී ඔබ දන්නවා තවත් සහනයක් ලැබලා දුන්නා පුද්ගලික අංශයේ මේ සඳහා යොමු වෙනවා නම් පුද්ගලික අංශයේ තමුන් ලබා දෙන වෘත්තීය පුහුණු තත්වයන් දෙගුණයකට ලබා දෙන්න 500කට දෙනවනම් තව 1000ක් කරනවනම් අන්න ඒ වගේ තත්වයකට යනවනම් ඔවුන්ට බදු සහන ලැබල දෙන්න වසර 5ක බදු සහන. මේ සියල්ලෙන්ම කරන්නේ මේ පිළිබඳව තියෙන උනන්දුව සහ මේ සඳහා ආයෝජකයන් කැඳවා ගැනීම වගේම අපේ සම්පත් උපයෝග කරගෙන මේ ප්‍රමාණය වැඩි කරගන්නේ. මම හිතන්නේ මෙතනින් අපි මේ අයවැය දුන්නා කියලා මේ කතිකාව ඉවර වෙන්නේ නැහැ. ඉදිරියටත් අපි මේ සඳහා අවශ්‍ය පහසුකම් රජය විසින් ලබා දෙන තත්වයට අපේ යෝජනා ඉදිරිපත් කරමින් මේ
ඉලක්කය කරා යන්න අපි අවශ්‍ය කටයුතු සිද්ධ කරමින් ඉන්නවා. ඒ එක වසරකින් සිද්ධ වෙනවට වඩා අපිට ඕනේ වෙන්නේ මේ අවුරුදු පහක කාලය ඉවර වෙනකොට ශ්‍රම බලකාය තුල සිටින ප්‍රමාණය අපි වෘත්තීය පුහුණුවක් නැති ප්‍රමාණය 10%ට වඩා අඩු කරගන්න. තමත්ම සාධනීය වැඩපිළිවෙලක්. දැන් තාක්ෂණයත් එක්ක සමස්ත ආර්ථිකයම සම්බන්ධ කිරීමක් සිදු කරන අපි දකිනවා. ටෙක්නොලොජිකල් පාර්ක් ස්ථාපනය කිරීම සම්බන්ධයෙන් කතා කරනවා. ඒ වගේම තාක්ෂණයේ පැත්තෙන් ගත්තහම ආයෝජනය අතිවිශාලයි. මොකද බිලියන 8ක් තාක්ෂණයේ වෙනුවෙන් ආයෝජනය කිරීමක් සිද්ධ කරනවා. ඔබතුමියගේ අමාත්‍යංශයත් මේකට සම්බන්ධ වෙනවද? දැන් ඔය ඔබ කතා කරන්නේ ටෙක්නිකල් පාර්ක්ස් කියන එක. ඒක ඇත්තටම අපේ මූලික කටයුතු අපි අමාත්‍යංශයක් විදිහට විද්‍යා තාක්ෂණ එහෙම නැත්නම් පරිේශන සහ නව නිපැයුම් අමාත්‍යංශයට විද්‍යා උද්‍යාන හදන පිළිබඳවත් අපි මූලික කටයුතු සකස් කරමින් හිටියේ. නමුත් ජනාධිපතිතුමාගේ මේ පිළිබඳව තියෙන අතිශය උනන්දුව සහ එතුමා මේ වැඩපිළිවෙල ක්‍රමවත් කරන්න සහ වේගවත් කරන්න අවශ්‍ය නිසා ඒ සඳහා වෙන අමාත්‍යංශයකුත් පිහිටෙව්වා. ඒ අමාත්‍යංශයත් අපේ අමාත්‍යංශයත් එකට බද්ධ වෙන්නේ තාක්ෂණික උද්‍යාන හදනවා නම් ඒ තාක්ෂණ උද්‍යානවල වැඩ කරන්න පිරිසක්. ඒ තාක්ෂණ උද්‍යාන වලින් ප්‍රතිඵල ගන්න පුළුවන් ව්‍යවසායකයන් ඉන්නට ඕනේ. ඒ ව්‍යවසායකයෙක් බවට පත් වෙන්නට අවශ්‍ය තාක්ෂණය බෙදා ගන්නකොට පරිේශන අවශ්‍ය වෙනවා. පරිේශන නවඋත්පාදන අවශ්‍ය වෙනවා. ඉතින් මම හිතන්නේ මේ දෙකම එකට බද්ධ වෙලා තියෙනවා. මෙහි සංකල්පය වෙන්නේ ජටිතල පහසුකම් සහ සියලු අනිකුත් පහසුකම් හදලා දෙනවා කාර්මික උද්‍යානයකට අවශ්‍ය. එතනට ව්‍යවසායකයන් එන්නට ඕනේ. එහි වැඩ කරන පිරිස එන්නට ඕනේ. ඒ නිසා මේ සියල්ල එකට බද්ධයි. මේ බද්ධ වෙලා තමයි රටකර අමාත්‍යංශ වැඩ කරන්නට ඕනේ. මම හිතන්නේ එතනදී අපිට වෘත්තීය පුහුණුව ලබා දීම සහ පරිේශනාංශයෙන් අපිට ලොකු වගකීමක් පැවරෙනවා මේ තාක්ෂණික උද්‍යාන සකස් කිරීමේ. හොඳයි. තොරතුරු තාක්ෂණයේ ජනාධිපතිතුමන් විශේෂයෙන්ම බොහොම ලොකු ලැබියාවක් දක්වනවා. ඒත් එක්ක මේ තාක්ෂණික ක්‍රමවේද නව නිපැයුම් සියලු දේ එකිනෙකට සම්බන්ධ වෙමින් විද්‍යමත් විද්‍යාත්මක පදනමකින් සකස් වෙනවා. අප තවදුරටත් කතා කරමු. කතා කරන්නට බොහෝ දේ තිබෙනවා දරුවන් අපේක්ෂා කරන. කෙටි විරාමයක දමු. අපි කතා කරමින් සිටින්නේ නිපුණතා සංවර්ධන වෘත්ති අධ්‍යාපන පර්යේෂණ සහ නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යතුමිය විශේෂඥ වෛද්‍ය සීතාර විපර මහත්මිය සමගින්. කෙටි විරාමයකට යමු. විරාමයෙන් පසු කතා කරමු. දේශීය සහලේ යහගුණය පිරී චැලෙන්ජ් ඉන්දියා පපිටි මල්වත්ත ගොඩකවල අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත. නිපුණතා සංවර්ධන වෘත්ති අධ්‍යාපන පර්යේෂණ සහ නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතාරම් කුල මහත්මිය සමගින් අපි කතා කරමින් ඉන්නේ. අපි කතා කළා මේ ගෙවුණු වර්ෂය සම්බන්ධයෙන් කුමන ආකාරයේද, මොකද ලෝකයේ අනිකුත් වර්ෂයන් සමගින් සසඳන්න බැරි විශේෂිත අවස්ථාවන් සහිතව වර්ෂයක් අපි ගෙවුණේ. ඒත් එක්කම විශේෂයෙන් ව්‍යාත්මක පිළිබඳ විවිධ කතිකාවන් සමාජ මාධ්‍ය තුල සහ කතා කරන ඒ සම්බන්ධයෙන් අපි සහ ජනතාවට බොහොම විශ්වසනීය පිළිතුරක් එතුමිය ලබා දුන්නා. ඒත් එක්කම අමාත්‍යංශ විෂය පතේට පැමිණි විට මිලියන 3000ක් වියන් කර තිබෙනවා. ඒ යටිතල පහසුකම් සංවර්ධනය සමගින් දරුවන්ට 4000ක දීමනාවක්ද සහිතව ලක්ෂයක සිසුන් බඳවා ගැනීම ලක්ෂ දෙක දක්වා වර්ධනය කර ගැනීම. මෙතන අපි කතා කරමින් හිටියේ. මීට අමතරව විශේෂිත ව්‍යාපෘති ඉදියත් මෙමින් පැවතුන අයවැයට පරිබාහිරව මීට පෙර සිටම පැවති. අප දන්නවා ආනමඩුව ප්‍රදේශයට ජර්මන් ටෙක් ආයතනයක් යනවා. ඒ වගේම යාපනයේ පැත්තින් ක්‍රියාත්මක වුණා. මේ වගේ ක්‍රියාකාරීත්වය කොහොමද අමාත්‍යතුමිය මේ මොහොත වන විට?
ඕ දැන් ඔය ජර්මන් ටෙක් ආයතනය පිළිබඳව අපි දල විස්තරයක් කළොත් ජර්මන් ටෙක් කියන ජර්මානු කාර්මික ආයතනය ඉතා දීර්ඝ කාලයක් තිස්සේ විවිධ වූ ආයතනවල සහ විවිධ වූ පුද්ගලයන්ගේ සහය සහ රජයන්වල සහය ඇතුව ඉතා උසස් මට්ටමක දක්වා ආපු ගමනක් තියෙන ආයතනයක්. ඒ ආයතනයෙන් ලබන පුහුණුව ලබන දරුවන්ට විදේශ රටවල ඉතා උසස් පිළිගැනීමක් තියෙනවා සහ ඔවුන් ඒ ඥාණයෙන් පරිපූර්ණ දරුවන් විදිහට එළියට එනවා. නමුත් ජර්මන් ටෙක් ආයතනය කියන එක අපි පිහිටලා තියෙන දැන් මූලික ආයතනයෙන් පරිබාහිරව තවත් එවැනි ආයතන පිහිටවීමේ සංකල්පයක් නෙමෙයි ඇත්තටම යාන මඩුවේදී සිද්ධ වෙන්නේ. මොකද අපි මම මේ තනතුරට ආවට පස්සේ ජර්මානු කාර්මික ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩලය සහ විදුහල්පතිතුමා සහ ඒ සියලු දෙනාගෙන් ආපු ඉල්ලීම තමයි ඔවුන්ට තෝරාගත් ප්‍රදේශ කීපයක කරන්න පුළුවන් නම් හොඳයි ප්‍රාදේශීය ආයතන අනුබද්ධ ආයතන පිහිටවෙන කියන එක. අන්න ඒ සංකල්පය මත ඉඳගෙන ඔවුන්ගේ ඉල්ලීම සහ ඔවුන්ගේ නිර්දේශ අනුව ඒකට අවශ්‍ය යටිතල පහසුකම් සහ මඟ පෙන්වීම කරන එක අපේ අමාත්‍යාංශයෙන් සිද්ධ කරේ. ඒ අනුව ආනමඩුවේ මීට පෙර පැවතුණු කාර්මික විද්‍යාලයේ තිබුණු ඒ ඉඩම් ප්‍රමාණය සහ ඒ ගොඩනැගිල්ල නිවාස සංවර්ධන අධිකාරියට මම මේ මොහොතේ ස්තුතිවන්ත වෙනවා ආගමැතිතුමන් සහ ඒ අමාත්‍යාංශයට. ඔවුන් අපිට ඒක අවබෝධතා ගිවිසුමක් මගින් ලබලා දුන්නා. ඒ ලබලා දීපු තැන අපි ආරම්භ කරනවා දැනටමත් ඒ කටයුතු සිද්ධ කරගෙන ඉවරයි සිද්ධ වෙලා ප්‍රාදේශීය අනුබද්ධ ආයතනයක් ජර්මානු කාර්මික ආයතනයේ උපදෙස් සහ නිර්දේශ සහ ඔවුන්ගේ මඟ පෙන්වීම යටතේ සහ ඔවුන්ගේ අවශ්‍යතාවය මත. එතනදී සිද්ධ වෙන්නේ ඒ ප්‍රාදේශීය අවශ්‍යතාවයක් තියෙන කෘෂිකාර්මික සහ ධීවර කර්මාන්තය සම්බන්ධ වූ පාඨමාලා කීපයක් සඳහා දරුවන් පුහුණු කරන එක. එයින් ඒ ප්‍රාදේශීයව තියෙන අවශ්‍යතාවයට ශ්‍රම බලකාය තියෙන අඩුපාඩුව නිසි ලෙස සහ ක්‍රමානුකූලව පුළුවන් පුළුවන් දායකත්වය ලබලා දෙන එක. ඒක තවත් ජර්මානු කාර්මික ආයතනයක් පිහිටවීම නෙවෙයි, එහි උපදෙස් සහ මාර්ගෝපදේශවලට අනුව අපි රටක් විදියට ගොඩනැගෙනකොට අපි සියලු දෙනාට අත දෙන්නට ඕනේ. අපි ලබාගත් ජයග්‍රහණවල ඒ ලැබපු අවස්ථාවන් අනික් අයත් එක්ක බෙදා ගන්නට ඕනේ. එතකොට මෙතනින් ලැබපු අධ්‍යාපනය ලබන සහ මෙතන ක්‍රියාකාරීත්වය ගමේ ඉන්න අහිංසක දරුවටත් යම් ප්‍රමාණයකට ලබලා දෙන්න පුළුවන් තත්ත්වයක් ගොඩනගන්න තමයි ඒ අපි අනුබද්ධ ආයතනයේ පිහිටෙව්වේ. ඒ වගේම යාපනයේ මේ ඔබ කිනව කිලෝචි මීටත් කලින් මේ තියෙන ආයතනයක් තියෙනවා. ඒ ආයතනය ඉතා හොඳ මට්ටමින් දැනට ක්‍රියාත්මක වෙනවා. ඉතින් ওই ප්‍රාදේශීය මට්ටමින් ගොඩනගන අනුබද්ධ ආයතන අපි මේ බොහෝ ගණනක් ඇති කරන්න අදහසක් නැහැ. ඒ අවශ්‍යතාවය හා ඉල්ලීම මත ජර්මානු කාර්මික ආයතනයෙන් අපිට කියන ඉල්ලීම අනුව අපි අවශ්‍ය යටිතල පහසුකම් සහ ඒ අවශ්‍ය මේ ප්‍රතිපාදන සහ ඒ අවශ්‍ය ක්‍රමවේදය සකස් කරලා ඒ නිශ්චිත එහි ගුණ ආත්මකභාවයේ රැකෙන විදිහට අවශ්‍ය ආයතන පිහිටවමින් ඉන්නවා. ඉතින් ඒ නිසා ඒ ආයතනයේ පිහිටවීම අපි සිද්ධ කළා ඉතා ඉක්මනින්ම. අපිට ඒ වැඩ කටයුතු පටන් ගන්න පුළුවන් සියලුම කටයුතු දරුවන්ට අවශ්‍ය ආයුධපත් පවා කැඳවීම දැන් සිද්ධ කරලා තියෙනවා. ඉතින් මම හිතනවා ඒක ඒ ප්‍රදේශයේ අවශ්‍ය තියෙන තාක්ෂණික දැනුම අවශ්‍ය ශ්‍රම බලකාය හදාගන්න අපිට අතිශයින් ප්‍රයෝජනවත් වේවි. අන්න ඒ විදිහට තමයි අපිට රටක් විදිහට ගොඩනැගෙන්න පුළුවන්. කේන්ද්‍රීය වෙච්ච දේවල් අපි අනික් ආයතන අනික් තැන්වලට ගෙනිච්චේ නැත්නම් අපි ශ්‍රම බලකාය එක් තැනක් විතරක් හදනවා. නමුත් සැබෑවටම ශේෂ්ත්‍රී ඉන්න සැබෑවටම මේ ආයතනවල පිහිට ලබන්න ඕනේ පිරිසට ඒක ලැබෙන්නේ නැති වෙනවා. ඒ විතරක් නෙමෙයි ආර්ථිකයේ ගොඩනැගෙනකොට අපේ ධීවර කර්මාන්තයේ කෘෂිකර්මාන්තයේ නියම තාක්ෂණයේ නොගියොත් අනාගත පරපුර මෙතනින් අයින් වෙන්නත් ඉඩ තියෙනවා. ඒ වගේම තමයි දැන් ඔබ දන්නවා කෘෂිකර්මාන්තයේ පිළිබඳව මේ වෘත්තීය පුහුණුව වලින් අපි බොහෝ දැඩි අවධානයක් යොමු කරන්න බලාපොරොත්තු වෙනවා නවීන තාක්ෂණිය උගන්න. නැතිනම් ඔබ දන්නවා අපේ සාම්ප්‍රදායික ගොවි මහතුරු ඔවුන්ගේ කැපවීම නිසා ඔවුන්ගේ කාලය වැය කිරීම ශ්‍රමය වැය කිරීම උපරිම කළත් ඔවුන්ට සමහරට ලබා ගන්න පුළුවන් වන ප්‍රතිඵල ප්‍රමාණය අඩු නිසා තමයි වැඩිම ශ්‍රම බලකායක් ඉඳලා අඩු දේශීය නිෂ්පාදනයට වෙන දායකත්වයක් ලැබෙන්නේ. අපේ රටට ඉහළට යන්න පුළුවන් ශේෂ්ඨ තමයි මේ ස්වභාවිකව තියෙන කෘෂිකර්මාන්තය ධීවර කර්මාන්තය ගොඩනගන එක. ඒක නම් ඒකට අවශ්‍ය පුහුණුව ලබලා දෙන එක මෙවැනි ආයතනවල වගකීම. අපේ ඉන්න ශ්‍රම බලකාය වැඩි දියුණු කරගන්න එක වගේම මේ අවශ්‍ය ශේෂ්ත්‍රවලට තාක්ෂණීය ප්‍රේරණීය කිරීමට කරන්න පුළුවන් ඊළඟ පරම්පරාව ඒ ශේෂ්ත්‍ර පුහුණු කිරීම. ඒක තමයි අපි ওই ප්‍රාදේශීය ආයතන වලින් කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් මේ දරුවෝ එළියට ආවගෙන් පස්සේ රැකියා වෙළඳපොළ තුල ඔවුන්ට සාධාරණයක් ඉෂ්ට වෙනවද කියන කාරණේත් කතා කරනවා. ඒත් එක්කම මෙවර අමාත්‍යාංශය ඇතුළත ගත්තාම ඉතාමත් විශේෂ ව්‍යාපෘති රැසක් තියෙනවා. අමාත්‍යතුමනි අපිට දැනගන්න ලැබුණා
මේ ඉවත් වන දරුවන් පිරිස සහ ආණ්ඩු රජයෙන් ක්‍රියාත්මක වෙන මේ ව්‍යාපෘති හා සම්බන්ධ කිරීමේ බලාපොරොත්තුවක් තියෙනවා කියන කාරණය පිළිබඳව. ඔව්. ඇත්තටම ලෝකයේ වෘත්තීය පුහුණු නිසා දියුණු වෙච්ච ඕනෙම රටක්. ඒ තමයි ඇත්තටම තාක්ෂණික විප්ලවයක් වගේ දෙයක් තමයි රටේ ශ්‍රම බලකාය අර අපි කියන දොස්තර මහත්වරු, ඉංජිනේරු මහත්වරු හැදෙන්න ඕනේ. හැදුනට ශේෂ්ත්‍රයක් වැඩ කරන්න ඊට පහළ ශේෂ්ත්‍රවල නිපුණයන් ඉන්නත් ඕනේ. ඉහළම තලයේ තිබුණා කියලා ක්‍රමවේදයක් නැති වුණොත් පහළ ස්තරවල නිපුණයන් හදන්න ප්‍රශ්නයක් වෙනවා. ඉතින් ලෝකයේ එහෙම දියුණු වෙච්ච රටවල් ඉස්සෙල්ලාම කරන දේ තමයි කර්මාන්ත ශේෂ්ත්‍රයත් එක්ක කතිකාවක් ගොඩනගලා බලනවා කොයි විදිහේ පිරිසක්ද උන්ට අවශ්‍ය වෙන්නේ. ඒ කියන්නේ අපි ලබලා දෙන කුසලතාවය සහ අපි කියන කර්මාන්තය වේවා දේශීය ආර්ථිකයට අවශ්‍ය කුසලතාවය අතර සමපාත නොවුනොත් ඒ ඇති වෙන පරතරය නිසා මෙතනින් පිට වෙන දරුවට රැකියාවක් ලැබෙන්නේ. අපි පරිපූර්ණ දරුවෙක් බිහි කරනවා වගේම උන්ට රැකියා අවස්ථාවක් ඕනේ හින්දානේ අපි කුසලතාවයන් ලබලා දෙන්නේ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ මොහොතේ බලාපොරොත්තු වෙනවා නෙමෙයි අත්‍තරම් අපි කටයුතු ආරම්භ කළා ඉවරයි කිව්වා වගේ අපේ කර්මාන්තේ පෞද්ගලික හෝ රාජ්‍ය අංශයත් එක්ක සාකච්ඡා කරමින් ඔවුන්ට අවශ්‍ය වෙන ඔවුන්ගේ ළඟ තියෙන රැකියා අවස්ථාවන්ට සරිලන පුද්ගලයන් බිහි කරන්නට අවශ්‍ය සහ ඒ නිපුණතාවය ලබා දෙන්න ඕනේ පාඨමාලා නවීකරණය කිරීම සහ ඔවුන් එක්ක අපි අපිට සාකච්ඡාවක් මගින් අපි අවබෝධතා ගිවිසුමකට යන්න ඔබේ රැකියා අවස්ථාවලට අවශ්‍ය වෙන ශ්‍රම බලකාය අවශ්‍ය වුණහම අපේ මේ පුහුණු වෙන දරුවන්ට ඒ අවස්ථාව ලබා දෙන්න කියලා. එතනින් අපි බලන්නේ ඉතා ඉක්මනින් බැරි වුණත් අපිට කාලයක් යයි. නමුත් රැකියා සුරක්ෂිතතාවය ලබා දෙන්න වෘත්තීය පුහුණුව ලබා දෙන දරුවන්ට අවස්ථාව තියෙනවා රජයේ හෝ පුද්ගලික අංශයේ ඒ අවශ්‍ය තැන්වලට ඍජුවම ඔවුන්ගේ සහභාගිත්වය ලබා දෙන්න. ඔබ දන්නවා ඇතැම් විට දරුවෝ මේ පුහුණු වුණාට ඔවුන් ගෙදර වලට ගියාට පස්සේ ඔවුන් දන්නේ ඔවුන්ට තියෙන රැකියාව කොතනද තියෙන්නේ කියලා. ඒ සඳහා ඔවුන්ට මාර්ගෝපදේශය යන්න මේ පාඨමාලා තෝරගන්න මාර්ගෝපදේශය ලබා දෙන්නත් අපිට අවබෝධයක් තියෙන්න ඕනේ මොන පාඨමාලාවලට තව අවුරුද්දකින් තව අවුරුදු දෙකකින් අවුරුදු තුනකින් මේ ශේෂ්ත්‍රය තුළ අවශ්‍යතාවය ගොඩ නැගෙන්නේ කියන එක. ඒ නිසා තමයි ඔබ කිව්වා වගේ අපි මේ ක්‍රියාමාර්ග අරගෙන තියෙන්නේ. එතනදී අපිට පුළුවන් වුණොත් මේ අමාත්‍යාංශය මේ සියල්ල සම්බන්ධ කරන පාලම බවට පත් කරගන්න වෘත්තීය පුහුණුව ලබා දෙනවා. එතනින් රැකියාව අවශ්‍යතාවය තියෙන අයට ඒ රැකියාවට අවශ්‍ය ශ්‍රම බලකාය පුහුණු පිරිස සොයා ගන්න පුළුවන් මධ්‍යස්ථානීය බවට මේ ආයතනපත් කරන්න. මං හිතන්නේ අපේ දරුවෝ හැමදාම අර පීඩනයකින් ඉන්නවා තමුන් කුමක් කරලා කොතනට යන්න පුළුවන් වේද කියන අවිනිශ්චිතභාවයේ අන්න ඒක බිඳලන්න පුළුවන් වුණොත් මං හිතන්නේ අපිට රටක් විදිහට සාර්ථක තැනකට එන්න පුළුවන්. රැකියා ව්‍යුක්තිය නියුක්තිය කියන ප්‍රශ්නය පිළිබඳ තියෙන මේ අසමවරතාවයෙන් නිදහස් වෙන්නේ. මේ කාරණයටම අදාළව එක ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි පහුගිය දවස්වල කතා කරන විටදී විශේෂයෙන්ම තරුණ සේවා සභාව ඇතුළත එහෙම ව්‍යාපෘති අලුත් පාඨමාලා පිළිබඳ කතා කරුණා. පැරණි පාඨමාලා තිබුණා. දැන් සාමාන්‍ය ලෝකේ පාවිච්චි කරන්නේ මේ ස්මාර්ට් ටීවී, LED, LCD විදිහේ දේවල්. හැබැයි අර පැරණි විශාල ටීවී අලුත් වැඩියා කිරීමේ පාඨමාලා තිබුණා. කිසිසේත්ම වෙළඳපොළට නොගැලපෙන ආකාරයේ. අමාත්‍යතුමියනි 100%ක සහතිකයක් දෙන්න පුළුවන්. ඔබතුමියගේ විෂයපත්‍රයේ යටතේ තියෙන ආයතනවල පාඨමාලාවන්වල විෂයපත්‍රය අලුත් ලෝකයට ගැලපෙන විදිහට මේ වෙද්දී නවීකරණය වෙලා තියෙනවද? දැන් ඔබ දන්නවා අපි මේ නවීකරණය කරන මේ සියලු අධ්‍යයනයන් පටන් අරගෙන දැන් මාස 3ක විතර කාලයක් වෙනවා. මේ වෙනකොට අපිට අවබෝධයක් ලැබිලා තියෙනවා අපි ක්‍රමානුකූලව යන්න ඕනේ. නැත්තම් වෙන්නේ වාහනයක් අංශක 360ක් එකපාරට කරකවුවොත් ඒ වාහනේ පෙරලෙනවා. පවතින ක්‍රමය අපි ගුරුවරුන්ගේ මානසිකත්වය, ඒ පාඨමාලාවල ඉන්න දරුවන්ගේ මානසිකත්වය, ඒ ආයතන සැකසීලා තියෙන යටිතල පහසුකම් වල තත්ත්වය සහ අත්තරම කිව්වොත් රාජ්‍ය සේවකයන්ගේ පවා මනස ආකල්ප සියල්ල වෙනස් කරමින් තමයි අපිට මේ ගමන යන්නට ඕනේ. ඉතින් මෙතනදී ඔබ කිව්වා වගේ අපි පළවෙනියෙන්ම කළේ අධ්‍යයනය කරන එක මේ මොකද්ද මෙතන තියෙන ගැටලුව. මේ තරම් ආයතන වලින් දරුවෝ පුහුණු වෙනවා, ඇහුවොත් කියනවා කන්ස්ට්‍රක්ෂන්ස් එක නැත්තම් අපි කියනවා ওই වැඩබිමකට අවශ්‍ය ශ්‍රමිකයෝ නැහැ කියලා. එනම් මොකක් හරි මෙතන ගැළපීමක් නැති හින්දා තමයි අපි මේ ඔය කියන ක්‍රියාමාර්ගයට එළඹුණේ. ඔබ කියන වගේ 100%ක් සහතිකය දෙන්නේ අපි ඒ සඳහා කැප වෙනවා කියන එක. නමුත් ඒක මේ සීමාවෙදී මෙතන දවසේදී ඉවර වෙනවා කියන එක වෙන්න බෑ. මොකද දවසින් දවස මේ ශේෂ්ත්‍ර වෙනස් වෙනකොට අපිට ඒ සඳහා තනුගත වෙන්න වෙයි. නමුත් මේ මොහොතේ අපි කරන්නේ දිස්ත්‍රික්ක වශයෙන් අපේ රාජ්‍ය නිලධාරී හිමිනත අමාත්‍යාංශ නිලධාරීන් සංගණනයක් සහ සමීක්ෂණයක් කරනවා. ඒ ප්‍රදේශයට අවශ්‍ය වෙන්නේ මොකද්ද අවශ්‍යතාවය? ඒතකොට ඒ රටේ තියෙන ඒ කර්මාන්තවලට මේ නවීකරණය කරනවා නම් කොයි ආකාරයෙන්ද කරන්න ඕනේ කියලා මේ නිසා අපි ඊළඟ ඉතාමත් ඉක්මනින් අපිට නව පාඨමාලා හඳුන්වා දෙමින් පරණ පාඨමාලාවල සිටින දරුවන් ඉවත් කරන්න නෙමෙයි ඔවුන්ටත් ඒ පිළිබඳව අවබෝධයක් තියලා ඔවුන්ගේ කාර්ය ඉවර වෙනකොට නව බඳවා ගැනීම වලදී අලුත් පාඨමාලාවලට එකතු වෙන්න පුළුවන් වෙන්න. ඒ විතරක් නෙමෙයි
ඔබ දන්නවා දැන් මේ ශ්‍රේෂ්ඨයෙන් ඉවර වුණාම අපි අලුත් පරම්පරාවේ බලාපොරොත්තුවක් තියෙනවා යම් කිසි වූ අභිමානයක් සහ අන්තර්ජාතිකව තමුන්ගේ ලබන අධ්‍යාපනයට තියෙන පිළිගැනීමක් පිළිබඳව කැමැත්තක්. ඒ නිසා ඔබ දන්නවා අපි සාම්ප්‍රදායික කිව්වොත් ඔබ බඩු බාසුන්‍ය කෙනෙක් වෙනවා මේසන් බාසුන්‍ය කෙනෙක් වෙනවා කිව්වොත් ඒක තමයි ඇත්ත. ඒව ගැන කිසිම අපි ගැරහීමක් එහෙම දෙයක් නෙමෙයි. මේ ශ්‍රේෂ්ඨ තමයි අපිව මේ තැනට ගෙනාවේ මේ රට මේ දියුණු කරන්න. නමුත් දරුවෝ කැමති අර නවීන ලෝකයක් එක්ක එකතු වෙන්න. ඒ නිසා මේ සියලු පාඨමාලාවලට අවශ්‍ය වෙන නාමකරණයන් වෙනස් කරලා දෙන්න, ඒවයේ තියෙන ඒ පුහුණුව ලබන විෂය මාලාව වෙනස් කරලා දෙන්න අපි කටයුතු කරමින් ඉන්නවා. ඉතින් අපි අපේ 100%ක් අපේ කැපවීම සහ ඒ දායකත්වය ලබලා දෙනවා. අපිට ක්‍රමානුකූලව මේ වෙනස් කරගෙන යන්න වෙයි. මොකද එතනදී අපි බලාපොරොත්තු වෙන්නේ තිබුණු ක්‍රමවේදයට එකපාර වෙනසකට වඩා ක්‍රමානුකූල වෙනසක් සමග නවීන ලෝකයට සුදුසු විදිහේ පාඨමාලා හඳුන්වා දෙමින් දරුවන් ඒ සඳහා යොමු කරන්න සහ ඒ සඳහා අවශ්‍ය රැකියා අවස්ථාව උන්ට සොයලා දෙන්න. හොඳයි. NIBM NSBM කියන්නේ මේ වෙද්දී අතිශය ජනප්‍රිය වුණු සහ ඉතාමත් ප්‍රශංසනීය වැඩපිළිවෙලක් රටට දායාද කරන ආයතන දෙකක් බවට පත් වෙලා තිබෙනවා. මේ ආයතන දෙක වෙනුවෙන් ඉදිරි වැඩපිළිවෙල සහ මෙවැනි ආකාරයේ තවත් ආයතන ඉදිරියට බිහි කරන්න බලාපොරොත්තු වෙනවාද? අනිවාර්යයෙන්ම ඒ ආයතන දෙකට අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒ අධ්‍යක්ෂක මණ්ඩලයේ සභාපතිවරුන් කාර්ය මණ්ඩලයේ ඔවුන්ගේම වූ අනන්‍ය වූ ක්‍රමවේදයන් සහ කැපවීම් තුළින් අතිශය විශාල කාර්යභාරයක් සිද්ධ කරනවා. අමාත්‍යංශයක් විදිහට අපින් දෙන්න පුළුවන් සහයෝගය ලබා දෙනවා වගේම ඔවුන් ස්වාධීනව ඔවුන්ගේ ආර්ථිකමය සහ ඔවුන්ගේ ඒ යටිතල පහසුකම් සකස් කරමින් ස්වාධීන ආයතනයක් විදිහට ආර්ථිකමය ඔවුන් නැගීහිටලා තියෙනවා. ඉතින් මම හිතනවා ඉදිරියට අපිට මේ වගේ ආයතනවලට අනුබල දෙන්න වගේම ඒ වගේ ආයතනවලින් අධ්‍යාපනය ලබන්න තමුන්ට ආර්ථික ශක්තියක් නැති දරුවන්ට අවශ්‍ය අවශ්‍යතාවයේ රජය මැදිහත් වීමෙන් ලබා දෙන්න පුළුවන් වුණොත් අපිට මේ අධ්‍යාපන ක්‍රමයේ ඉස්සරහට ගෙනියන්න නවීනතා ලෝකයට ගැලපෙන විදිහට ගෙනියන්න ලේසි වෙනවා. මම හිතන්නේ ජනාධිපතිතුමන් ඊයේ අධ්‍යාපන අමාත්‍යංශයත් සමඟ තිබුණු සාකච්ඡාවේදී ඍජුවම සඳහන් කළා මෙවැනි ආයතන දිරිගන්වමින් අපි විවිධ ශේෂ්ඨ තියෙනවා. ඔබ දන්නවා හෝටල් කර්මාන්තය වෙන්නට පුළුවන්, එහෙම නැත්නම් අනිකුත් දැනට තොරතුරු තාක්ෂණය පැත්ත වෙන්නට පුළුවන්, ඒ විවිධ අපි කියන කෘෂිකර්මාන්තයේ නවීන තාක්ෂණ ක්‍රම වේද පුළුවන්, ඒව පෞද්ගලික ආංශයේ පවා ඒ සඳහා ආයෝජනය කළ වෙනි ආයතන හදනවා නම් ඒ හින්දා තමයි බදු සහන ලැබලා දීලා තියෙන්නේ. ඔවුන්ට පුළුවන් මෙවැනි ආයතන ගොඩනගමින් ඒ සඳහා කැමැත්ත සහ අවකාශය තියෙන දරුවන් එතනට කැඳව ගන්න. ඒතර රජයට තවත් පහසු වෙනවා. ඉතුරු ආයතන සඳහා දරුවන්ගේ ඒ සඳහා වූ අධීක්ෂණය සහ ඒ සඳහා කැපවීම වැඩි කරන්න. මම හිතන්නේ එවැනි ආයතන රාශියක අවශ්‍යතාවය එවැනි ක්‍රමානුකූලව එවැනි ඉලක්කයක් සහිතව සහ ප්‍රමිතියක් සහිත ආයතනවල අවශ්‍යතාවය තියෙනවා. ඒ සඳහා අපි කටයුතු කරමින් සිටිනවා. හොඳයි. ඒත් එක්කම ශ්‍රී ලංකාවේ සාගර විශ්වවිද්‍යාල පද්ධතිය පිළිබඳව විශේෂ කතාබහක් තියෙනවා සහ අලුතින් විශ්වවිද්‍යාල බිහි කිරීම පිළිබඳ සංකල්පයකුත් මේ වන විට කතාබහට ලක් වෙමින් තියෙනවා. ඒ නිසා මෙහි ලැබෙන ප්‍රතිලාභ ජනනය වෙනවා. මෙහි ප්‍රතිලාභ ලබන බොහෝ දරු පිරිසක් සිටිනවා. ඒ නිසා ශ්‍රී ලංකාවේ සාගර විශ්වවිද්‍යාල සම්බන්ධ ක්‍රියාවලිය පිළිබඳව අප විශේෂයෙන් කතා කිරීමක් කළ යුතුයි. අමාත්‍යතුමනි මේ පිළිබඳව වැඩ පිළිවෙල. සාගර විශ්වවිද්‍යාලයේ ඔබ දන්නවා 2014 පමණ ඉඳලා ආරම්භ කරපු ආයතනයක්. මේ වන විට ඒ ආයතනය මම හිතනවා පහුගිය අවුරුදු 5 තුල යන්න ඕන ඉලක්කයට නොගිය ආයතනයක්. ඒ පිළිබඳව අපි කියන්නේ 5 විතරක් නෙවෙයි අපි 2014 ඉඳන් මේ වෙනකන් ගත්තොත් මේ ආයතනය අද වෙනකොට තියෙන්න ඕන තැනට දක්වා දියුණු වීමේ විවිධ බාධක සහ ඒ සඳහා තිබුණු අවධානය, ඒ සඳහා පාලකයන්ගේ තිබුණු උනන්දුව සහ සමහර විට ආයතනයක් විතර ඒ පිළිබඳ වැදගත්කම හඳුනා නොගැනීම නිසා අද ඉන්න තත්ත්වය ටිකක් දුක්ඛදායක. නමුත් මේ ආයතනයේ පටන් ගැනීමේම අරමුණ උනේ මේ රටේ තියෙන ධීවර ශේෂ්ත්‍රය තුල සිටින දැන් සිටින ශ්‍රමිකයන් සහ අනාගතයේ ධීවර ශේෂ්ත්‍රය. තප්පර කිපයක් සමා වෙන්න අපි එක්මනින් වෙලාව බලමු. Very nice. උගවලත් රසයි නැතුවත් රසයි නොටි උනත් නයිස් මංචි නයිස්. අපි කතා කරමින් ඉදී සාගර විශ්වවිද්‍යාලයේ අනාගතය සහ කොහොමද අපි ඒ ප්‍රවර්ධනය කරන්නේ කියන එක ගැන එහිදී දැනට අපි ওই ආරම්භ කිරීමේ අරමුණ උනේ ධීවර ශේෂ්ත්‍රයේ අපේ දැනට ඉන්න ශ්‍රමිකයන් වේවා අනාගතයේ ධීවර ශේෂ්ත්‍රයේ එකතු වෙන තරුණ පරපුර තාක්ෂණික දැනුමින් පූර්ණ පිරිසක් බවට පත් කරගන්න. දැන් අපි වෘත්තීය පුහුණු අනික් ශේෂ්ත්‍ර ගැන කතා කරනවා වගේ ධීවර කර්මාන්තය තුළ වෘත්තීය පුහුණුවක් හොඳින් ලබා දෙන එක තමයි මුලදී මේ ඉලක්කය බවට පත් වුනේ. නමුත් ඒ ඉලක්කයන් අභවමින් වෙනත් මානයන් කරා ඒ විශ්වවිද්‍යාලයේ ගමන් කළාත් තියෙනවා. ඒ නිසා අපිට මේ විශ්වවිද්‍යාලයේ ගොඩනගනකොට ශේෂ්ත්‍ර තල දෙකකදී ගොඩනගන්න වෙන එකක් තමයි ලෝකයට අවශ්‍ය වෙන
අන්තර්ජාතික අවශ්‍ය වෙන දීවර සහ සාගර විෂය සම්බන්ධයෙන් අවශ්‍ය වෙන නිපුණයන් විශේෂඥයන් ඒ මට්ටමට අපි ඉංජිනේරුවන් බිහි කරනවා වගේම රටේ දැනට තියෙන දීවර කර්මාන්තයට තාක්ෂණික ඥානීය ප්‍රේරණය කිරීමේ මධ්‍යස්ථානයක් බවට පත් කරගන්න. ඒ සඳහා ඔබ දන්නවා දැනටමත් මට්ටක් කුලිය ප්‍රදේශයේ තිබෙන සාගර විශ්වවිද්‍යාලය වගේම මෙහි විකාශයක් කරගන්නට දකුණු පළාතේ මුහුදු තීරයට ආශ්‍රිතව විශ්වවිද්‍යාල පද්ධතිය හා සංකීර්ණයක් ගොඩනැගෙනවා. ඒ හා සම්බන්ධව ඒ ප්‍රදේශයටත් මෙහි ඉතුරු කොටස අපිට ඉඩකඩ ඇති කරගන්න අවශ්‍ය වෙන පහසුකම් සලසගන්න අග්‍රාමාත්‍යතුමා දැනටමත් පොරොන්දු වෙලා තියෙනවා. එනිසා අපි හිතනවා මේ විශ්වවිද්‍යාලයේ යටිතල පහසුකම්නුත් සංවර්ධනය කරගෙන එහි පාඨමාලාත් සංවර්ධනය කරගෙන වැඩි ශිෂ්‍ය පිරිසකට ප්‍රතිලාභ ලබා දෙන්න පුළුවන් ආයතනයක් බවට මේ පත් කරන්නට පුළුවන් වේවි. මේ කීප දෙනෙක්ට අවශ්‍ය වෙන ප්‍රතිලාභ දෙන තැනකට වඩා මේක වෙන්නට ඕන ඉතා පුළුල් ශේෂ්ත්‍රයක් ආවරණය කරන තත්ත්වයකට ඒ සඳහා දැනටමත් ගරු අග්‍රාමාත්‍යතුමන්ගේත් ජනාධිපතිතුමන්ගේත් අවධානය යොමු වෙලා තිබීම පිළිබඳ අපි සතුටු වෙනවා. අමාත්‍යංශයක් විදිහට ඒ අවශ්‍ය වෙන අනිකුත් අපි සම්පාදනය කළ යුතු කටයුතු සිද්ධ කරමින් ඉන්නවා. අපිට ඉතා ඉක්මනින් මහිතන්නේ එහි ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන් වේ, ආරම්භ කරන්නට පුළුවන් වේ, වැඩි දියුණු කරන අපි ස්තරයන් මොනවද කියන එක. ඒ විතරක් නෙමෙයි එහි පාඨමාලා සහ එහි ලබා ගන්නා වූ කුසලතා සහතික පිළිබඳ ගැටලුවක් තිබුණ අවුරුදු ගාණක් තුළ ඔවුන්ට ඒ සුදුසුකම් ලැබිලා ඒ සුදුසුකම් ලබා ගැනීමේ අපහසුවක්. ඒ විතරක් නෙමෙයි දරුවන් කෙරෙහි දරුවන්ට අවශ්‍ය වෙන අනිකුත් යටිතල පහසුකම් වල ප්‍රශ්නයක් තිබුණා. නමුත් ඒවා අපි පියවරෙන් පියවර විසඳ ගන්න වැඩි අවධානයක් සාගර විශ්වවිද්‍යාලයටත් යොමු කරලා තියෙනවා. ඒ නිසා මෙතුවක්කල් සමාජය තුල කතාවට ලක් නොවී සැඟවී තිබුණු ආයතනයක් විදිහට තිබුණා නම් අද සාගර විශ්වවිද්‍යාලයේ හැමෝගේම අවධානයට යොමු කරන තැනකට ඒ පිළිබඳ රාජ්‍ය අනුග්‍රහය ලැබලා දෙලා තවත් ඒ උපමට්ටම් කරන තැනකට ගේන්න පුළුවන් වීම පිළිබඳව මම අපේ අමාත්‍යංශ කාර්ය මණ්ඩලයටත් ස්තුතිවන්ත වෙනවා. හොඳයි. ඒත් එක්කම NVQ පිළිබඳ විශේෂ කතාබහක් තිබෙනවා සහ ඒ උපාධි මට්ටම දක්වා වර්ධනය කර යුතුයි කියන කාරණය පිළිබඳ නිරන්තරයෙන් කතාබහට ලක් වුණා. ඒ සම්බන්ධයෙන් ඔබතුමීගේ අවධානය කොහොමද? ඔය NVQ තල පිළිබඳ තියෙනවා එක නිර්ණායකයන් තියෙනවා. ඒ වගේම තියෙනවා ජාතික සුදුසුකම් රාමුව කියලා දෙයක්. ඔන්න ඔය සුදුසුකම් රාමුව සහ NVQ අතර තියෙන පරස්පරයන් දුරලා ගන්නට වෙනවා. ඒ වගේම තමයි ඔබ කියන වගේ අපි දැනට තියෙන උසස් ඩිප්ලෝමා ඉඳලා උපාධිය දක්වා සහ පශ්චාත් උපාධිය දක්වා යන උපාධිය දක්වා ඇත්තටම දැනටමත් යුනිවර්ටෙක් එහෙම නැත්නම් යුනිවර්සිටි ඔෆ් ටෙක්නොලොජි තුලින් අපි ලබලා දෙනවා තාක්ෂණික විශ්වවිද්‍යාලයක් අපිට දැනටත් තියෙනවා. ඉතින් ওই පශ්චාත් උපාධිය දක්වා යන ඒ ස්තර එහාට ගෙනියන්නට අවශ්‍යයි. ඒක අපේ ඉලක්කයක්. නමුත් ඔබ දන්නවා ඔක්කොටම ඉස්සෙල්ලා මුලින්ම කරන්නට වෙලා තියෙන්නේ තියෙන ක්‍රමවේදයේ හොඳින් උපමට්ටම් කරන්නට ඕනේ. අපි මේක යන්නට ඕනේ පඩිපෙලක් වගේ පියවරෙන් පියවරට පියවරෙන් පියවරට. අපි ලොකු අවධානයක් යොමු කළ ඉහළම ස්තරය හදන්න උත්සාහ කළොත් පහළ ස්තරවල තිබුණු අඩුපාඩු සකස් නොවෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඔබ කියපු ඉලක්කයන් කරා අපි යන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි මේ පහළ මට්ටම් දැනුමෙන් කුසලතාවෙන් පූර්ණ තැනක් බවට පත් කරමින් ඒ දරුවන්ට નિયમિત දැන් අධ්‍යාපනයේ දරුවන්ටත් අවශ්‍යතාවයන් මහා රාශියක් තියෙනවා නම් අඩුපාඩු ඒවා පිරිමහගෙන ඔබ කියනවා වගේ අපි රැකියා වෙළඳපොළ පිළිබඳ තියෙන අවබෝධයත් සමග නවීකරණය කරන පාඨමාලා දැනට පවතින මේ ස්තර ටිකත් සකස් කරලා එහි ඊළඟ කූට ප්‍රාප්තිය විදිහට අපි ඒ ස්තරයන්ට යන්න බලාපොරොත්තු වෙනවා. නමුත් ඔක්කොටම ඉස්සෙල්ලා කරන්නට ඕනේ පළමුවෙන්ම කරන්නට ඕනේ තිබෙන තත්වයන් හොඳින් පාලනය කරන සහ එහි ප්‍රමිතිය සහ ඒ ගුණාත්මකභාවය වැඩි කරගන්න. ඒ නිසා ඊළඟ ස්තරයකට යන්නේ ඉස්සෙල්ලා තියෙන ස්තර ටික ශක්තිමත් කරනවා. නමුත් අපේ ඉලක්කය තියෙනවා ඔබ කිව්වා වගේ උපාධි සහ පශ්චාත් උපාධි තත්වයට යන්න. ඒකට මම හිතනවා අපිට තාක්ෂණ විශ්වවිද්‍යාල ඇති කිරීමේ ජනාධිපතිතුමාගේ සංකල්පය අතිශයින් වැදගත් වේවි, ශක්තියක් වේවි, දරුවන්ට බලාපොරොත්තුවක් ගොඩනගාගත හැකි දෙයක් බවට පත් වේවි. පර්යේෂණ සහ නවනිපයම් කියන ශාස්ත්‍රය පිළිබඳ අප බර තැබීමක් කළ යුතුයි. ඉස්කෝලක ප්‍රදර්ශනයක් තිබ්බොත් අපේ රටේ දරුවෝ හදන දේවල් දැක්කම මවිතයට පත් වන තරම් දේවල් සිද්ධ වෙනවා. හැබැයි ඒවාට නිසි අතදීමක් සිද්ධ වුණාද කියන දේ නිරන්තරයෙන් මේ සමාජයෙන් මහන අනිත් පැත්තට අහන ප්‍රශ්නයක් බවට පත් වෙනවා. මේ සම්බන්ධයෙන් අවධානය කොහොමද අමාත්‍යතුමනි? පුළුල්ව ගත්තොත් පර්යේෂණ සහ නවනිපයම් පිළිබඳ රාජ්‍ය අනුග්‍රහය වගේම රාජ්‍ය ප්‍රතිපත්තිවල අවශ්‍යතාවයක් තියෙනවා. ඔබ දැක්කා මේ අයවැය තුලදී පෞද්ගලික අංශය පර්යේෂණ වලට යොමු කරන්න උනන්දු කරන්නේ. කියන්නේ ලෝකයේ ඒක තමයි ගොඩක් වෙලාට කරන්නේ. පර්යේෂණ සඳහා තමුන් උපයන ලාභී අංශ වලින් කොටසක් වැය කරන්න පෞද්ගලික අංශයේ කර්මාන්ත සහ ව්‍යාපාරිකී උනන්දු කරනවා. ඒ සඳහා උන්ට බදු සහන ලැබලා දීලා තියෙනවා. ස්වභාවික සම්පත් ආශ්‍රයෙන් කරන පර්යේෂණ
වලට වඩාත් යොමු වෙන්න කියන එක. ඒ සඳහා මං හිතන්නේ ඒ දිරිගැන්වීම අතිශයින් වැදගත් වෙනවා. ඒ වගේම තමයි රට තුල විශ්වවිද්‍යාල සහ අනිකුත් ආයතන විවිධ ආයතන වලින් කරන පරිශ්‍රණ එක තැනකට ගෙනල්ලා ඒ පරිශ්‍රණ රටට අවශ්‍ය විදිහට සිද්ධ කරන එක. එතනදී ඔබ පාසල් දරුවන්ට වැඩි වරක් තිබ්බ ඔබ අහපු ප්‍රශ්නේදී ඔබ ඇහුවේ දරුවන් මේ වගේ නවෝත්පාදන කරන ඔවුන්ට ඒවට ඊට පස්සේ මොකද වෙන්නේ කියන එක. අන්න එතනදී තමයි ආයතනයක් විදිහට මේ නවෝත්පාදනයන් සඳහා අවශ්‍ය තාක්ෂණික ඥානය, ඔවුන්ගේ පේටන් බලපත්‍ර ලබා ගැනීම සහ ඒ නව නිෂ්පාදන රටේ මානවයාගේ මානව සංහතියේ ගැටලුවක් निराකරණය කරන්න යොදා ගන්න පුළුවන් තැනකට ගේන්න ඕනේ. ඒක ඊට පස්සේ වෙළඳපොළට හඳුන්වා දෙන්නට. ඒ නිසා තමයි මේ දරුවන්ට නිසි මඟ පෙන්වීමක් සහ ඒ දරුවන්ව නිසි තැනකට ගේන එකේ අවශ්‍යතාවය තියෙන්නේ. ඔබ දන්නවා තාක්ෂණ වේදියේ දැන් පාසල්වල තියෙනවා. මේ තාක්ෂණ වේදියත් එක්කනේ මේ නව නිපැයුම් එන්නේ. නමුත් අපි මේ තාක්ෂණ වේදියේ හදාරන දරුවන්ට හරි මඟක් එලි නොකර තිබීම පිළිබඳ ගැටලුවක් තියෙනවා. ඔබ දන්නවා දැන් පාසලක අවුරුදු දෙකක් තාක්ෂණ වේදී ඉගෙන ගන්නවා උසස් පෙළ සහ සාමාන්‍ය පෙළදී දරුවා. නමුත් දරුවා එළියට එන්නේ තාක්ෂණ වේදී පිළිබඳ කිසිදු සහතිකයක් නැතුව. ඔව් සාමාන්‍ය උසස් පෙළ සමත් වෙලායි. නමුත් ඔවුන්ට අපිට පුළුවන් නම් අපි මේ ඔබ දන්නෝ NVQ level එහෙම දැන් සහතික පත්‍ර ක්‍රමයක් තියෙනවා, ඇගයීම් ක්‍රමයක් තියෙනවා. අපිට මේ වෘත්තීය පුහුණුවේ ප්‍රාථමික අවස්ථාව මේ පාසලේදී ඉවර කළා කියන සහතිකය ලැබලා දීලා ඔවුන් ඍජුවම මේ වෘත්තීය පුහුණු සහ නව නිපැයුම් ශේෂ්ඨයට යොදා ගන්න මං හිතන්නේ අපිට මීට වඩා දෙයක් කරන්න පුළුවන් වෙයි. ඒ පිළිබඳ අපි දැනටමත් කතා බහ කරලා තීන්දුව తీරන ගැනීමට අවශ්‍ය වෙන ඒ දරුවන්ට තියෙන ඔබ දන්නෝ incubators එහෙම නැත්නම් පාසලක තියෙන්නට ඕනේ මේ සඳහා යෙදෙන්නට ඕනේ පරිේෂණ පහසුකම්, පරිේෂණාගාර පහසුකම්, නව නිපෙයුම් වලට යෙදෙන්නට ඕනේ වාතාවරණේ. ඒ සකස් කරන්නට අමාත්‍යාංශයක් විදිහට අපි ජනාධිපතිතුමාට යෝජනා ඉදිරිපත් කළා, අධ්‍යාපන අමාත්‍යාංශයටත්. ඒ ටික ක්‍රියාත්මක වුණොත් අපිට මේ තියෙන හිඩස පුරවලා ඒ ඔවුන්ගේ නව නිපෙයුම් සහ ඔවුන් නව නිපෙයුම් වල යෙදෙන දක්ෂයන් ඉදිරියේ ආර්ථිකයේ සඳහා සහභාගී කරමින් ඒ දක්ෂයන්ගෙන් ප්‍රයෝජනයක් ගන්න අපිට පුළුවන් වෙයි. විශ්වාසවන්තභාවයේ ගොඩනගන්න අවශ්‍ය කරුණු කාරණා අපි එකින් එක සාක්ෂාත් කරගන්න විදිය. ලබලා දෙන ශිෂ්‍යාධාරයේ ඉඳලා එතනින් එහාට ගියාම අපි රැකියා අවස්ථාවල් ලබන දෙන එක, නව නිපෙයුම් වලට ඉඩ දෙන එක මේ සියල්ල එකට සම්බන්ධයි. ඒ සියල්ලෙන් අපි කරන්නේ දරුවොන්ට මේ ශේෂ්ත්‍රය පිළිබඳ දවසින් දවස විශ්වාසවන්තකම ආකර්ෂණීය ගොඩනගන එක. නිසා එන්න එන්න කියලා අඬ ගහනවට වඩා මේ තැන එන්න ඕනේ තැනකට මේ උන්ගේ කැමැත්ත ලැබෙන තැනක් බවට ගොඩනගන එකයි මගේ අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලයේත් අරමුණ. මම හිතන අයට රජයේත් සහයෝග ලැබෙන නිසා සහයෝගයේ අපිට පුළුවන් වෙයි ඒ විශ්වාසවන්තකම ගොඩනගා ගන්න. අපි අමුතුවෙන් අඬ ගහන්න දෙයක් නෑ. දරුවෝ සොයාගෙන ඒවි මේ ශේෂ්ත්‍රයට එදාට. පැහැදිලිවම කාර්ය සාධනය ඉතාමත් හොඳ තැනකට පැමිණිය විටදී දරුවන් මේ පිළිබඳ නිරන්තර අවධානය යොමු කරා. ඒ නිසා විෂයපතය ඉතාමත්ම පුළුල්. ඒ වගේම මේක අනාගතයට ඍජුව බලපාන මේ රටේ රැකියා ප්‍රශ්න මේ සියලු දේට ඍජුව බලපාන දෙයක්. අපි 100%ක්ම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මේ සියලු ව්‍යාපෘතින් සාක්ෂාත් වේවා සහ ඒ තුලින් රටට ඉතා ඉහළ ප්‍රතිලාභ ලැබේවා කියා. නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පරිශ්‍රණ සහ නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යතුමිය විශේෂන් වෛද්‍ය සීතාරමපොළ මහත්මිය සමගින් අපි කතා කළේ. බොහොම ස්තුතියි අමාත්‍යතුමිනි අදවසේදී පැමිණීම වෙනුවෙන්. හොඳයි. ඔබ මේ වෘත්තීය පුහුණුව පිළිබඳ විශ්වාසය තබන්න සහ නව පරිශ්‍රණ මේ සියලු දේ සම්බන්ධයෙන් රජයේ බරත වීම 100%යි පෙර තිබුණු තත්ත්වයන්ට වඩා. අපි හෙට දවසේ ඇලි හමුවෙමු. ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම යහපත් දවසක්. ආයුබෝවන්.